අයිවන් සුබ සඳාවක් වේවා. ඔන්න ඉතින් වෙනද වගේම අපි අදත් තව යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන ඉතින් අදත් අපි පොඩි වෙනස් විදිහේ වැඩක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා වෙනස් විදිහේ ආට් වැඩක් කරන කෙනෙක්. හැබැයි මෙයා අපි ටෙක් කලින් සතිවල එකතු වුණා. හැබැයි එයාව අඳුනලා දෙන්න කලින් මම අඳුනලා දෙනවා මගේ ආදරණීය කුමාරි. කොහොමද කුමාරි? කුමාරි නෙමෙයි මම ප්‍රියංගා. ඔව් ප්‍රියංගා. හරි. රවි ඉන්න හොඳින්. වෙල්කම් ටු යූත් ආට් බීට් ඇන් වෙරි ගුඩ් ඊවනින් එවරිවන්. ඇන් වී හැව් ඉන්වයිටඩ් වන් ඔෆ් ද බෙස්ට් පර්සනලිටීස් ටු අවර් ස්ටුඩියෝ ටුඩේ ඇස් වෙල්. යූ නෝ හිම්. දිස් ඉස් කයින්ඩ් ඔෆ් අ ෆැමිලියර් ෆේස් ෆෝ යූ. ඇන් වී හැව් ඉන්වයිටඩ් චමින්ද ජයවර්ධන. චමින්ද කොහමද? VFX එක ගත වෙන කාලය. ගා ලයිෆ් එක මේක වෙලාද? ලයිෆ් එක මේක වෙලා තියෙන්නේ. ඇන් කියන අනිත් දේවල් වලට ප්‍රයොරිටි දෙන්න වෙලාවක් නැද්ද? කොහමද මේ ලයිෆ් එකේ වැඩ? ලයිෆ් එකේ වැඩ කියන්නේ දැන් මම මැරීඩ්. මට බබෙක් ඉන්න අවුරුදු 6ක. වයිෆ් කරන්නේ ටීචින්. ඉතින් ඒක නිසා මේ ඇත්තටම ඒ දෙන්නව කොහොමවත් මතක් කරන්න ඕනේ. හේතුව මේ මගේ සබ්ජෙක්ට් එක ඇතුලේ මට ගොඩක් මේ එයාලත් එක්ක ඉඳ තියෙන කාලය ගොඩක් සීමාසයිදයි. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් 11ට විතර වැඩ පටන් ගත්තාම සමහර ලාවට පහවදා උදේ වෙනකන් අපි වැඩ කරන ලාවල් තියෙනවා. එයාලගේ ස්කූල් වර්ක් එක හැමදේම ඇත්තටම වයිෆ් තමයි හැමදේම බබා ගැන බලන්නේ. ඒක නිසා එයා ඉතින් ලොකු හයියක්. මොකද එයා දන්නවා මම කරන වැඩේ මොකද්ද කියලා. ඒක ලොකු සපෝට් එකක් දෙනවා මගේ এডুকেෂනල් පැත්තෙත්. දැන් හොඳම දේ මේ මම වීකෙන්ඩ් එකෙත් මම ගෙදර නැහැ. එතන මට තියෙන එකම නිදහස් අවස්ථාව ඒක හොඳම දේද? හොඳම දේ වීකෙන්ඩ් එකෙත් ගෙදර නැහැ. ඒ කියන්නේ ඒක හොඳම දේ වෙන්නේ මේ මම මේ දවස් දෙකෙත් මම මගේ ස්ටඩිස් වලට යනවා. ඒතකොට මේ දෙන්නත් එක්ක ඉන්න තියෙන කාලේ මම කොහොමත් මම හිතන්නේ දැන් ටිකක් අඩු වෙන්නේ නැහැ. අවුරුදු කීපයක් කොහොම ඉවසගෙන ඉන්න. මේකයි. ඉතින් අර වෘත්තියට තැනක් දෙන්න ඕනේ සහ නේද? ඒ වගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවද? මට ඒක නෑ. මයි කාටද? ඔයා ගැන අන්ඩර්ස්ටෑන්ඩින්ග්. ඔයාට මං ගැන අන්ඩර්ස්ටෑන්ඩින්ග් නෑ ප්‍රියංග. අන්ඩර්ස්ටෑන්ඩින්ග් ගන්න නෑ. ඉතින් එහෙම තමයි නේ ලයිෆ් එක බැලන්ස් කරගෙන යන්නේ. ඔව් ඉතින් ඒක කරගන්නම වෙනවා. මොකද අපි අර ඔපචුනිටීස් එන කාලේදී අපි ඔපචුනිටීස් ගන්න ඕනේ. ඒවා අතහරිනවා කියන්නේ අපිට ආපහු එනවා කියලා අපිට කියන්න බෑ. ජෙනරේෂන් අලුත් වෙනවා. අලුතෙන් ජෙනරේෂන් මම දැන් හොඳ පොයින්ට් එකක් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්නේ හරි යංග ක්‍රවුඩ් එකක්නේ. ඔපචුනිටීස් එන කාලෙට ඔපචුනිටීස් ගන්න නම් තමන්ගේ තරුණ ජවය පාවිච්චි කරගෙන ඉන්න නම් ඉතින් මේ දේවල් ඒ කාලෙදී මඟ හරින්න එපා. අනිවාර්යයෙන් මේ දේවල් ලබා ගන්න කෙනෙක් තමයි චාමින්දත් මතක් කරේ. ඉතින් අපි කතා කරේ පහුගිය සතිවල චාමින්දත් එක්ක VFX ආර්ට් එක ගැන. මේකත් එක්තරා කලාවක්. මේ පිළිබඳව පොඩි විග්‍රහයක් එහෙම නැත්නම් පොඩි හැඳින්වීමක් කරන ගමන්ම අපි කතා කරමු VFX වල තියෙන මේ ටෙක්නික් එක. ඔව් විෂුවල් ඉෆෙක්ට්ස් කියන්නේ දැන් එක ආර්ට් ෆෝම් එකක් වෙලා තියෙන්නේ වර්ල්ඩ් වයිඩ්. මේක මම කියවන එක ටූල් එකක් කියලා. අපි පේන්ටිං එකක් කරන්න බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා වගේ තමයි විෂුවල් ඉෆෙක්ට්ස් කියන්නේ එක ටූල් එකක්. ඒක නිසා අපි හැමතිස්සෙම අපි මේන් කොන්සෙප්ට් එක අපි අඳින එක තමයි කරන්නේ. ඒතර අපිට හරියට බ්‍රෂ් එක පාවිච්චි කරන්න පුළුවන්, වැරදියට බ්‍රෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එතනදී ආර්ට් වර්ක් එක වෙනස් වෙනවා. මේකේ තුල තියෙන වෙනස තමයි මේක තනිකරම ටෙක්නොලොජි බේස් ආර්ට් එකක්. විෂුවල් ඉෆෙක්ට්ස් කියන්නේ කම්පියුටර්ස් නැත්තම් අපිට කැමරා නැත්තම් අපිට විෂුවල් ඉෆෙක්ට්ස් කියන ආර්ට් එක පෙන්වන්න තැනක් නැහැ. අපි අනිවාර්යෙන් ස්ක්‍රීන් බේස් ආර්ට් එකක් නෙමෙයික. ස්ක්‍රීන් එක තමයි අපි මේවා බලන්නේ. ඒක නිසා මේකෙදි තියෙන ඊළඟ කතන්දරේ තමයි ටෙලිවිෂන්. අපි දන්නවා ටෙලිවිෂන් පටන් ගත්ත කාලෙදී තිබ්බ ටෙලිවිෂන් නෙවෙයි දැන් තියෙන්නේ. සීග්‍රෙන් ඩෙවලොප් වෙනවා. අපි තාම මෙහි අපි පාවිච්චි කරන්නේ ටෙරෙස්ට්‍රියල් ටීවි වුණාට දැන් වර්ල්ඩ් වයිඩ් ගත්තාම අපි මේ ලෙවල් එකේ නෙවෙයි ඉන්නේ. ඒක නිසා ඒකට අවශ්‍ය දේවල් ක්‍රියේට් කරන්න විෂුවල් ඉෆෙක්ට්ස් පාවිච්චි කරනවා කියන්නේ ඩේලි විෂුවල් ඉෆෙක්ට්ස් කියන සබ්ජෙක්ට් එක අප්ඩේට් වෙනවා. එතකොට මම ඒක තුල ඉන්න කෙනෙක් නම් මට සිද්ධ වෙනවා ඩේලි ලෝකෙ වෙන්නේ මොකද්ද? අපි ඉන්නේ මේ පොඩි රටක තමයි. ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ්ස් හොයාගෙන යන්නනේ. හරියට හරි. මොකද ඒකත් එක්ක මම අප්ඩේට් වෙන්නේ නැත්තම් මට බෑ ඒකත් එක්ක හැප්පෙන්න. දැන් මෙහි ගොඩක් හොඳ ආටිස්ට්ලා ඉන්නවා. මම දන්න මගේ යාළුවෝ ඉන්නවා හොඳ ආටිස්ට්ලා. ඒ කියන්නේ හොලිවුඩ් ලෙවල් වර්ක් එකක් කර අපිට කිසි බයක් නැතුව මෙහෙනම් කරන්න පුළුවන්. එකම දේ මේ එයාලා ඉන්න ෆීල්ඩ් ටික ටික වෙනස්. එයාලා සමහරවිට ඉන්නේ හොඳ VFX ආටිස්ට් කෙනෙක් ඉන්න පුළුවන් ටෙලිවිෂන් ස්ටේෂන් එකක ඇතුළේ හිර වෙලා. මොකද එයාට මේ ලංකාවේ තුලේ කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකනේ ඒක. ඔව්. මොකද අපි ඉන්නේ හැමතිස්සෙම මුදල් එක්ක මේ ආර්ථිකෙත් එක්ක ගත කරන්න නම් අපිට සිද්ධ වෙනවා මොන හරි ක්‍රමයකින්
යැපෙන්නේ කියන්නේ මුදල් හම්බ කරගන්න සිද්ධ වෙනවා. ඔක්කොම විදිහට දැන් ඒ ස්ටේෂන් එකක් ඇතුලේ හිර වෙලා ඉන්න හේතුව මේ එළියට ගියාම තියෙන ඔපචුනිටි අඩුකමද? එහෙමත් නැහැ. හැබැයි මේ පොඩි සර්වයිවල් එකක් තියෙනවනේ. දැන් මම බයක් මට කන්ෆිඩන්ස් එකක් තියෙනවා නා. මට පර්මනන්ට් එක තැනක ජොබ් එකක් ගන්න ඕනේ නැහැ. මට එළිය ගිහිල්ලා මට වැඩේ කරන්න පුළුවන් කියන එක මම ඒ ඔපචුනිටි එක හදා ගන්න ඕනේ. කවුරුත් මට දෙන්නේ නැහැ නේ. මට පුළුවන් එන්න ඕනේ මම මට එක ක්ලයන්ට් කෙනෙක් හොයා ගන්නවා නම් මම ඒ කට්ටියත් එක්ක ප්‍රොඩක්ෂන් හවුස් එක වැඩ කරනවා නම් මගේ ටැලන්ට් පෙන්නලා පොරින් වැඩ හරි මම ගන්න පුළුවන් ලෙවල් එකක් හදාගත්තොත් මට පුළුවන් ඒක ඔපචුනිටි එක අරගෙන ඉස්සරහට යන්න. එහෙම නැත්නම් එන්න එතන ඇතුලේ ෆ්‍රේම් වෙලා අපි වැඩ කරනවා. මේ ලංකාවේ ගොඩක් ජොබ්ස් තනිකරම යන්නේ මන්ත්ලි සැලරි එකෙන්. ඒක නිසා අපිට ජීවත් වෙන්න නම් සැලරි එක අනිවාර්යෙන් ඕනේ. එහෙම නැත්නම් දැන් කොළඹ ජීවත් වෙනවා කියන එක වෙන පැත්තක ජීවත් වෙද්දී ටිකක් ලේසි. මෙහෙ ජීවත් වෙනවා කියන එක හරි අමාරුයි. මීටත් වඩා අමාරුයි ඇමරිකාව වගේ ගිහිල්ලා අපි ජීවත් වෙන්න ගත්තොත්. ඒක හිතන්න බෑ. මොකද මේ මිනිස්සු ඒ වෙලාවට අපින් නම් අපි රෙන්ට් එක ගෙවලා කොහරි තැනක ජීවත් වෙනවා නම් ඒ කෙනාට ඕනට එක දවසක එක්ස්කියුස් එකක් ගන්න පුළුවන්. එහෙම එක්ස්කියුස් ගන්න බෑ. අද ගෙවුවේ නැත්නම් යන්න එළියට. එහෙම එකක් තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රධානම දේ කියන්නේ අර ඒ රටවල් වල මල්ටිමිලියනර් කෙනෙක් සුපර් මාකට් එකට ගිහිල්ලා ගන්න ප්‍රොඩක්ට් එකත් එකයි සල්ලි නැති මිනිස්සයාට ගිහිල්ලා ගන්න තියෙන්නේ ඒ ප්‍රොඩක්ට් එකම තමයි. ඒක නිසා අනිවාර්යෙන් මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන අනිවාර්යෙන් සර්වයිව් වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් එහෙ තියෙනවා. ඒ කියන්නේ මේ සර්වයිව් වෙන්න තමයි මේ විදිය නේද පර්මනන්ට් ජොබ් එකකට හිර වෙන්නේ. එතකොට දැන් මට අවශ්‍ය නම් මම ඇමරිකාවේ ගිහිල්ලා මේ සබ්ජෙක්ට් එක මට ජොබ් එකක් විදියට කරනවා කියද්දි මට පාස් කරන්න තියෙන ආපහු මුලකින්දල ස්ටෙප් ගොඩක්. ඒකයි දැන් මට එකපාරට දැන් මම මේ විෂුවල් ඉෆෙක්ට් සුපර්වයිසර් වුණාට මට කවදාවත් ඉක්මනට ගිහිල්ලා ඇමරිකාවේ ෆිල්ම් එක සුපර්වයිසර් කෙනෙක් වෙන්න බෑ. වෙන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මට යන්න තියෙන්නේ එන්ට්‍රි පොයින්ට් එකේ ඉඳලා. මට සිද්ධ වෙනවා ඇත්තටම විෂුවල් ඉෆෙක්ට්ස් වල තියෙන එන්ට්‍රිස් තමයි මෝෂන් ට්‍රැකින් ආටිස්, රොටෝ ආටිස්, කියන්නේ රොටෝස්කෝපින් කියලා අපි කතා කරන එක, රොටෝ ආටිස්, මැට් පේන්ටින්ග්, ඒවා තමයි එන්ට්‍රි ලෙවල්. එන්ට්‍රි ලෙවල් ජොබ්ස් මට සිද්ධ වෙනවා මාස 6ක් 7ක් හරි එක කම්පැනි එකකට ඉන්වෝල් වෙලා රොටෝස්කෝපින් මේ ටික කරන්න. මේවා කරපුවාම එයා ජූනියර් සුපර් විෂුවල් ඉෆෙක්ට්ස් ආටිස්ට් කෙනෙක් විදිහට ජොයින් වෙන්න පුළුවන්. ඒක ඇතුළේ එයාට ප්‍රොඩක්ෂන් කීපයක් වැඩ කරලා ෆිල්ම් 4 5ක වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ගත්තාම සීනියර් විෂුවල් ඉෆෙක්ට්ස් ආටිස්ට් කෙනෙක් විදිහට එයාට යන්න පුළුවන් ඊළඟ ප්‍රොඩක්ෂන් හවුස් එකට. ඒක ඇතුළෙත් එයා ගොඩක් ක්වොලිෆයිඩ් වෙලා එයා MA කරලා එයා PhD කරලා හරි එයාට තියෙන නොලෙජ් එක අප්ඩේට් කරපුවාම තමයි සුපර්වයිසින් ලෙවල් එකට යන්නේ. ඒ කියන්නේ දැන් ලංකාවයි ආ ඇමරිකාවත් එක්ක කම්පෙයාර් කරනවා කියන එකත් ටිකක් නේද ලොකු දෙයක් නේ. ලොකු ගැප් එකක් තියෙනවා ඒක. ඒක නිසා මේ ඒ දේවල් පිළිබඳවත් නේද අපේ ආධුනිකයන් දැනගන්න ඕනේ මේ කියන මේකේ තියෙන කරියර් පාත් එක නේද? ඔව් දැන් මගේ ගුරුවරු දෙන්නෙක් හිටියා එක්කෙනෙක් රසික ජයවර්ධන කියලා මේ SLU FX කියලා අපේ සමාජයල Facebook පිටුවක් තියෙනවා ඒකේ ඇඩ්මිට් කෙනෙක්. එයා දැන් වැඩ කරන්නේ චිලි වල. මම එයාගෙන් කොම්පොසිට් ඉගෙනගෙන තියෙනවා. හොලිවුඩ් ලෙවල් ඒ විදිහටම අපිට හිතන්න බෑ යාලා මේ අපේ කට්ටිය කියලා. ඒ කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් එකේ විදිහට මේ කට්ටිය මේන්ටේන් කරනවා. ඔය ඒ කියන්නේ ඔවා කියන්නේ දැන් මේ වගේ දක්ෂතාවයන් තියෙන අය මේ විදිහ එක්ස්පීරියන්ස් එකක් තියෙන අය ලංකාවට වැඩක් කරන්න තු පිටරට යනවා කියන එකද? නෑ. එයාලට මෙහි කරන්න පුළුවන්. එයාලා මෙහි වැඩ කරා. එයාලා මේ වැඩ කරනොත් එක්ක එයාලගේ නොලෙජ් එකත් අපිට ෂෙයා කරා. එහෙම කට්ටිය ඊටාම කලාතුරකින් හම්බ වෙන්නේ. මේ උදාහරණයක් විදිහට මහින්ද පාල සර්ලා වගේ කට්ටියත් එහෙමයි. ඒ කියන්නේ එයාලගේ නොලෙජ් එකක් අපි ගන්නවා කියන්නේ අපිට සල්ලි දීලා ගන්න බෑ. අපිට ඒක ලිමිට් ගන්න බෑ ලක්ෂ 5කට 6කට. එච්චර වටනවා. එයාලට මෙහෙ ඉන්න පුළුවන්. හැබැයි එයාලා තීරණය කරන්න ඕන අන්තිමේදී මම කියන්නේ ඒක වෙච්ච හොඳයි. එයාලා එහෙම එලියට ගිහලා වැඩ කරන එක. මොකද එයාලගේ ටැලන්ට් එක පෙන්වන්න තියෙන තැන එතන. ආහහ. අපි මම කොච්චර මට පුළුවන් වුණත් මට ඒක පෙන්වන්න තැන නැත්තම් මම මොකද කරන්නේ? ඒ කියන්නේ මේ ලංකාවේ ඔපචුනිටි මදිද? ඔව් ඉතින් එච්චර ප්‍රොඩක්ෂන් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක තමයි. සිම්ප්ලි කියන්න තියෙන එක තමයි. ඉතින් VFX ගැන කතා කරන්නේ අපි තව කතා කරන්න තියෙන මේකේ ට්‍රෙන්ඩ්ස් ගැන, ටෙක්නික් ගැන අපි ඇත්තටම තව ටිකයි කතා කරේ. අපි කතා කරමු මේකේ ට්‍රෙන්ඩ්ස් ගැන. අපි ට්‍රෙන්ඩ්ස් ගැන තව මටත් පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා මේ අපේ අහන්න ශ්‍රවින්දගෙන්. ඉතින් ඒ දේවල් අහන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට ගිහින් මේ Youth Heartbeat. බ්‍රේකෙන් පස්සේ අපි ආයකට වෙන්නේ යුත් ආඩ්බිට් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අද අපි කතා කර කර හිටියේ VFX එතකොට ස්පෙෂල් ඉෆෙක්ට්ස් ගැන. ලංකාවේ ඉන්න දක්ෂතම VFX ආටිස්ට් කෙනෙක් අද අපි ස්ටුඩියෝට ඇවිල්ලා ඉන්නවා චාමින්ද. ඉතින් අපි චාමින්ද කතා කරමු මේ රොටෝස්කෝපින් ගැන. ඔව් අපි
මොකද්ද මේ රටෝස්කෝපින් කියන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කොහොමද මේ ටෙක්නොලොජි එක ආවේ ඒ අතීතෙත් එක්ක අපි පටන් ගමු රයිට් රටෝස්කෝපින් කියන්නේ විෂුවල් ඉෆෙක්ට්ස් වල තියෙන අමාරු වැඩක් සහ පටන් ගන්නම තැන හොලිවුඩ් වල මම කියේ හොලිවුඩ් ගිහිල්ලා අපි වෙන ප්‍රොඩක්ෂන් එකක නම් මට ආටිස්ට් කෙනෙක් වෙන්න කලින් මට ඉස්සෙල්ලම දෙන්න රොටෝ වර්ක් කරන්න එතන තමයි ඒ ආටිස්ට්ගේ ඉවසීම බලන තැන රොටෝස්කෝපින් කියන්නේ අපිට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ස්ක්‍රීන් කී කරන එක ස්ක්‍රීන් එක අයින් කරා බෑග්ග්‍රවුන්ඩ් එක දැම්මා එහෙම කරපු නැති තැන්වල මිස්ටේක් වෙච්ච තැනකදී බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් වෙන්න ඕන නැ කැරක්ටර් සයින් වෙන්න ඕන නම් ඒ දේවල් ඔක්කොම ෆ්‍රේම් බයි ෆ්‍රේම් කපලා ඉවත් කිරීම තමයි රොටෝස්කෝපින් කියන්නේ එතකොට අපි දන්නවා ෆිල්ම් ෆෝමැට් එකේදී තප්පරයකට ෆ්‍රේම් 24ක් තියෙනවා තප්පර 5ක ෂොට් එක රොටෝස්කෝප් කරනවා කියන්නේ ඒක 24ෙන් වැඩි කරලා බලන්න ඕනේ කොච්චර ෆ්‍රේම්ස් ගානක වැඩ කරන්න ඕනද කියලා SMS ෆ්‍රේම් උත් නෙවෙයිනේ තියෙන්නේ. අපි ෆුල් HD එක අපි ඔළුවේ තිබ්බට අපිට වැඩ ගන්න තියෙන්නේ 6K 8K වගේ ලොකු ෆෝමැට් එක. ඒකට ලොකු අමාරුයි. මේක පටන් ගත්තේ ඇත්තටම Walt Disney. Walt Disney තමයි මේක ස්ටාර්ට් කරේ. මේ රොටෝස්කෝපින් කියන වචනේ මේකට දැම්මේ. අපි බල්ලා තියෙනවානේ 2D කාටුන් එකක් තියෙනවා Snow White. Snow White කාටුන් එකකට තමයි මේක ඇත්තටම යූස් කරේ. ඒක වයිතා වෙච්ච විදිය වෙනස්. කාටුන් එකදී ඉස්සෙල්ල යාල කරේ කාටුන් එක අඳිනවා. තප්පර එක ෆ්‍රේම් 24 නම් 24ක් අඳිනවා. එහෙම අත චේන්ජ් වෙන එක ආටිස්ට් මෙහෙම මේ මෙහෙම පේන්ටින්ග් සඳින්න ඕනේ. මේක ප්ලේබැක් එකක් තිනේ අපිට මේක එක මෝෂන් එකක් පේන්නේ. ඔව්. මෙයාල ඒක කරා කලින් මිකී මවුස් ගේම Walt Disney ඔක්කොම කරා. පස්සේ හියුමන් කැරක්ටර්ස් ඇඩ් කරනවා මේ ඒ විදිහට කැරක්ටර්ස් ඇඩ් වෙනවා ස්නෝ වයිට් එකේදී. මෙයා කරේ ඇත්තම ආටිස්ට් කෙනෙක් ගත්තා. ඇත්ත ආටිස්ට් කෙනෙක් අරගෙන ස්ටුඩියෝ එකේ මෙයාවට ඩාන්සින් මූමන්ට්ස් ඔක්කොම මෙයාලා ෆිල්ම් කරා ෂූට් කරා ෂූට් කරලා මෙයාලා කරපු ටෙක්නික් එක තමයි දැන් 2D ආටිස්ට් කෙනෙක් පේන්ටින්ග් කරද්දි තියෙනවා එයාට තියෙනවා ඩ්‍රෝවිං බෝඩ් එකක් ඩ්‍රෝවිං බෝඩ් එකේ තියෙනවා ඒකේ පෙක් බා කියලා එකක් ගහලා තියෙනවා මේකට අපි කොල්ල එක දාලා පිටිපස්සෙන් ලයිට් අප් වෙනවා මම කරන්නේ මූණක් අඳිනවා ඒ කුඩින් කොලේ තියෙනවා ට්‍රේස් කරනවා මූණ පොඩ්ඩක් වෙනස් කරලා අඳිනවා ওই විදිහට දිගටම අඳිනවා මේ ලයිට් එක වෙනුවට එයාලා පාවිච්චි කරා ප්‍රොජෙක්ෂන් එකක් එතකොට දැන් මේ කොලේට වදින්නේ අර කලින් ෂූට් කරපු කෙනාගේ ප්‍රොජෙක්ෂන් එක. ඒ ඉන්න ගර්ල්ගේ. මේ ගර්ල්ගේ තියෙන මෝෂන් එක තප් ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක කැප්චර් කරන එකට තමයි Walt Disney කිව්වේ රොටෝ වර්ක් එකක් කරනවා කියලා. දැන් අපි කරන්නේ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක කපන එක. එහෙම තමයි ඒක ටර්ම් එක ආවේ. දැන් අපිට සිද්ධ වෙනවා රොටෝස්කෝපින් කියන්නේ ගොඩක් හાર્ඩ් වර්ක් එකක් හේතුව මේ ඩයිනමික් මේ අපි ඇතුලේ තියෙන ඔක්කොම ෂොට් එකේ තියෙන කැරක්ටර්ස් වෙනස් වෙනවා බෑග්ග්‍රවුන්ඩ් වෙනස් වෙනවා ඒ එතකොට මම කොහොමද මේ කෙනෙක්ව කපන්නේ එතකොට ඒකට අපි දැන් ආෆ්ටර් ඉෆෙක්ට්ස් පාවිච්චි කරනවා නම් ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල තියෙනවා ටූල්ස් ඒවට රොටෝ බ්‍රෂ් ටූල් එක කියලා එකක් අලුතෙන් ඇඩ් උනේ මේ මෑතකදී රොටෝ බ්‍රෂ් ටූල් එක ඇඩ් උනේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලට ඊට කලින් අපි තනිකර මාස්කින් කියන එක කරේ මාස්කින් කරනවා කියන්නේ අපි මේ ෆ්‍රේම් එක වටේට පොයින්ට් තියලා මෙයාව කපනවා කපලා ඊළඟ ෆ්‍රේම් එකට ඇද්දි අනිවාර්යයෙන් මෙයාගේ මෝෂන් එක වෙනස් වෙනවා එතකොට මේ පොයින්ට්ස් ටික ආයෙ වෙනස් කරන්න ඕනේ. ඊළඟ ඔහොම ඔහොම සාමාන්‍යයෙන් මාස 6-7ක් රොටෝ වැඩ කරන තැන තියෙනවා. ඒක ෆ්‍රේම්ස් වලට. ඒක නිසා හાર્ඩස්ම ජොබ් එකක් ඒක. ඒකෙන් ගොඩ දාගන්න පුළුවන් නම් ඒක ආටිස් කෙනෙක්ට හොඳ රොටෝ වැඩක් කරන්න පුළුවන් කියන්නේ එයාට ඉතුරු විෂුවල් ඉෆෙක්ට්ස් අල්ල ගන්න හරි ලේසි. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකට එන කෙනෙක් අනිවාර්යයෙන්ම මේක කළ යුතුමයි දැනගත යුතුමයි කියලා කියන්නේ. කළ යුතුමයි. එනට අපි දෙන්නේ දැන් අපි ඉන්න දැන් පොඩි එකෙක් આવත් එහෙම එයාට දෙන්නේ ඔය රොටෝ කරලා එන්න කියලා. මොකද එයාට ඒක අනිවාර්යෙන් එපා වෙනවා. මේ දැන් ඉන්න ජෙනරේෂන් එකත් එක්ක තියෙන ප්‍රශ්නේ එයාලා අර ලොකු එකක් යද්දි එයාලට කන්ෆියුස් වෙනවා එයාලට එපා වෙනවා වැඩි. ඒ නිසා අපි එහෙම දෙන්නේ නැහැ. මේන්ලි අපි සුපර්වයිස් කරන ගමන් තමයි එහෙම ෆුටේජ් එකක් හෑන්ඩල් කරන්න දෙන්නේ. මේ දැන් අපි නම් ඔය කොමත් කට්ට කනවනේ. ඒකට සමහරවිට ෆයිනල් එක සුපර්වයිස් කරලාම තමයි මේ ෂොට් එක එළියට දාන්නේ. එතකොට ඒකේ තියෙන ඇඩ්ජස්ට්මන්ට් සමහරවිට අලුතෙන්ම හදන වෙලාවල් තියෙනවා මම තනියම. ඒ කියන්නේ හරි අපි ඒ කතා කරේ මේ මේ ටෙක්නික් එකට අමතරව මැප් මැප් පේන්ටින්ග් එක තියෙනවා නේද? පේන්ටින්ග් කියලා එකක් කරනවා අපි. මැට් පේන්ටින්ග් වලදී කරන්නේ අපි දාන ආටිෆිෂල් බෑග්ග්‍රවුන්ඩ් එක නිර්මාණය කිරීම. දැන් තියෙනවනම් උදාහරණයක් විදිහට දැන් මයිකල් බේගේ වගේ ෆිල්ම් එක ද ට්‍රාන්ස්ෆෝමර්ස් අපි බලලා තියෙනවා. ඒකේ දැන් චිකාගෝ කියන්නේ චිකාගෝ වල බ්ලාස්ට් එකක් කරනවා නම් පිටිපස්සේ අපිට පේනවා තියෙන බිල්ඩින්ග්ස් ඔක්කොම කඩලා බිඳිලා වැටිලා ඔක්කොම විනාශ වෙච්ච බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙන අපිට. ඒ වගේම ඇත්ත නෙවෙයිනේ. ඒක හදපු දෙයක්. ඒ හදන දේ තමයි මැට් පේන්ටින්ග් එක කියන්නේ. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක රීක්‍රියේට් කරනවා. මේ ඉමේජ් එක ඒකට කියන්නේ අපි ෂෝට් එක්ස්ටෙන්ෂන් කියලා කියන්නේ.
ෂොට්ක ඩිවලප් කරල දෙනවා හරියට මර එලිමට ස්ටඩි කරලා හරියට මේ බෑග්‍රවන්් සේවිදිට හදන්න ඕනේ මැට් පේටි කරන කට්ටි ඒව තමයි වFX වලට පාවිච්චිකන්න අනි ඒකෙදි ටෙක්නික් ගොඩක් පාවිච්චන රවි එකත් තමා කැමරකට ලෝස් බෑග්‍රවන්්ඩ අපි පොඩියට අඳන්නේ කැමරකට ඇතින් ඇතර ඇතන අතර යන්න ලොකු මැට් පේටිං සඳින් දෙෙන ඒකට හේතු ඇත්තට වෙන්න කැමරකින් ඇතර යන්න යන්න ඔබ්ජෙක්්ක පොඩි වෙන එක මැට් පේටිං එක වෙන්න ඕන ඔබ්ජෙක්්ක ලොකු වෙන්නවට ස්කයි එකත් දානන එක ලොකු වෙන්න ඕන ඉමේජ් එක කැමරෙන් ඇතර ඇද්දි මෙහෙම ඉමේජස් පේලියත් තමයි හැදෙන්න්න ඕන ඇතරේ ටෙක්නික් ෆලෝ කරලා මැට් පේටිංක්ස් කරන්න ඕන 3D කොම්පසිට්ටයක් කරනවා නඟ අපි එම තමයි වෙන්න නේද ස්කෝපින් මැට් පේටිං එහෙමතා වෙන්නේ අපි තව ටිකක් මේ කතා කරමු චාමින්දත් එක්ක මේ මට හිතුණා අහන්න මේ මොකද මේ කතාවේ ඉන්ට්‍රස්ට් ඉඳා දැන් අපි සාමාන්‍යයෙන් VFX කරනකොට අපි ගත්තොත් අත්පර පහක ක්ලිප් එකක් ගත්තොත් මොනවද සාමාන්‍යයෙන් එන ප්‍රශ්න අපිට සාමාන්‍යයෙන් අලුතෙන් එන VFX ආටිස් කෙනෙක්ට ඔව් හිතන්න පුළුවන් දැන් මෙහෙම මොන හරි ප්‍රශ්න එන්න පුළුවන් අනිවාර්යයෙන්ම ක්ලිප් එකක් අපි අරන් කරනකොට චාමින්දර කොයි වගේ ප්‍රශ්නද අවිල තින්නේ VFX කරනකොට හරි ඒක හොඳ ප්‍රශ්නයක් රවි ඒ කියන්නේ අපි අර කැමරා කරන තැන ඉඳලා අපි අයිඩියා එක තිබ්බ නැත්තම් මේ වගේ ඉෂුස් ගොඩක් එනවා. ඔව්. එක තමයි තප්පරයකට ගන්න ෆ්‍රේම්ස් ගන්න. ඔව්. තප්පරයට යන 24 ෆ්‍රේම්ස් තමයි බේසික් ෆ්‍රේම් රේට් එක. ඔව්. හැබැයි විෂුවල් ඉෆෙක්ට්ස් වලදී අපි අනිවාර්යෙන් 30 ෆ්‍රේම්ස් හරි ඊට වැඩියෙන් ෆ්‍රේම් රේට් එකක් පාවිච්චි කරනවා. ඒකට හේතුව අපිට මෝෂන් එක හරියට තියෙන්න ඕනේ. එක ෆ්‍රේම් එකේ හරි ඔයා පැහැදිලිව තියෙන්න ඕනේ. දැන් දුවන මිනිස්සෙක් අපි වීඩියෝ කරනවා කියන්නේ. එනට අපි එක ෆ්‍රේම් එකක් උඩ නතර කරොත් ඒ මිනිස්සයාව පැහැදිලි අපිට පේන්න ඕනේ. එයා මෙහෙ බ්ලර් අවුට් වෙලා තිබ්බොත් අපි කොහොමද කී කරලා අයින් කරගන්නේ? එතකොට ඒ ප්‍රශ්න එනවා අපිට. එමුණුත් එයාගේ ඇඟේ කෑලි යනවා. ඒක නිසා ෆ්‍රේම් රේට් එක වැඩි කරලා අපි ෂූට් කරගන්න ඕනේ DOP ට කියලා. ඊළඟට එක්ස්ට්‍රීම් ස්ලෝ මෝෂන් ගන්න ෂොට් තියෙනවා. දැන් කැමරා වල ගන්න පුළුවන් අප් ටු 1000 ෆ්‍රේම්ස් යනකම් වගේ ගන්න පුළුවන්. ඇත්තටම ওই 1000 ෆ්‍රේම් වගේ තියෙනවා. සයන්ටිෆික් වලට විතරයි පාවිච්චි ගන්න දැනට. ෆිල්ම් මේකින් වලට තාම ඒවා යූස් කරන්න බෑ. ඒකට හේතුව අර කැමරා එක ෆ්‍රේම් රේට් එකක් වැඩි කරනවා කියන්නේ ඇපචර් එකක් හදනවා කියන්නේ ලයිටින් කන්ඩිෂන් වලට බලපානවා. හොඳ ලයිට් එක ගන්න බෑ. ඒක නිසා අපිට මැක්සිමම් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ටයිම් එක ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතුළත අපි ෂූට් කරලා ගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ අපිට කොම්පොසිට් එකට දැම්මම බ්ලර් අවුට් වෙච්ච ෆ්‍රේම් තියෙනවා. ඒව හරියට කපා ගන්න අමාරුයි. රොටෝ කරන්න කොහොමද බෑ. මේ මෝෂන් බ්ලෝ එකක් තියෙන එකක් ආවොත් එම රොටෝ එක සෑහෙන්න ඒ කියන්නේ කැතයි කපුවාම. මොකද එහෙම ෂාප් එජස් වලට යාට යන්න බෑ රොටෝස්කෝපින්. නිසා මේ රොටෝ කරන තැන පවා මේ ප්‍රී ප්‍රොඩක්ෂන් එක ඉඳලාම හදා ගන්න පුළුවන් නම් හරි. නැත්නම් රොටෝ කරන එක නම් ගොඩක් වෙලාවට ඉන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක වෙද්දී. අර VFX ෂූටින් ප්ලෑන් එක හරියට ප්ලෑන් කරගත්තා නම් ගොඩක් ඉෂුස් එන්නේ නැහැ. සමහරවිට මේ VFX ෂූටින් කියලා ගත්තාම දැන් ගොඩක් වෙලාවට මේ චිත්‍රපටි වල මේ ෆිල්ම්ස් වල ඔයාලට තියෙන අත්දැකීම කොහොමද? ගොඩක් මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එක ඉන්න නිසා කරලා තියෙනවද මොකද මේ කමර්ෂල් එකක් කරන කොටයි මේ VFX ෆිල්ම් එකට යොදාගන්නට තියෙන වෙනස? ෆිල්ම් එකට මම අර මම කලින් ප්‍රෝග්‍රෑම් එකකදී කිව්වා ෆිල්ම් එකදී අපි බජට් කරන්නේ ෂොට් ගානට. මෙච්චර ෂොට් ගානක් මෙච්චර ගානකින් අපි බෙදලා පෙන්නනවා. මේක තමයි යන බේසික් ගාන. මේ බේසික් ෂොට් ප්‍රමාණයට මෙච්චර කෝස්ට් එකක් යනවා කියලා. හැබැයි කොමර්ෂල් එකට ගිහම තප්පර ගානයි අපිට වැඩ කරන්න තියෙන්නේ. තප්පර ගානට සමහරවිට වැඩ කරන්න නම් අර ෆිල්ම් එකේම කරපු වැඩ ටික තප්පර ගානින් පෙන්වන්න වෙනවා. තප්පරේ වුණත් විෂුවල් ඉෆෙක්ට්ස්. ඒක තමයි තියෙන ප්‍රධාන දේ. දැන් කෙනෙක් ආගියු කරන්න આવුත් එම ඔයා මේ අර එක ෆිල්ම් එකකට ඔයා මෙච්චර ගානක් කරලා ඔයා ඒ ගානම මේකටත් ඉල්ලන්නේ ඇයි කියලා එහෙම ආගියුමන්ට් වල දෙනවා. චාමින්දර හිතලා නැද්ද දැන්? චාමින්දර ටීම් එකක් ඉන්නවා. හිතලා නැද්ද දැන් ඔය ටීම් එකක් දාගෙන ලංකාවේ පොඩි VFX ෆිල්ම් එකක් කරන්න කියලා fully VFX. ඇත්තටම visual effects ෆිල්ම් ලංකාවේ කරන්න අමාරුයි. එකම දේ ටීම් එකක් දාලා හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් හොයන්න. මේ ප්‍රොඩියුසර්ලා හොයාගන්න එක තමයි ලොකුම අමාරු. එක්ක මට සල්ලි තියෙනවා නම් මම කරන්න ඕනේ. දැන් අපි අර දැන් අපි සෙට් එකක් කරන එකක් එනවනේ අපි ගජමෑන් කියන ෆිල්ම් එකක් එනවා. එතනත් fully 3D animation ෆිල්ම් එකක් නේ. මම කියන්නේ 3D animation නේ. මම කතා කරන්නේ special effects. Visual effects අපි ගත්තොත් Transformers අයිතකොට Jurassic Park දැන් ඒවා real time දැන් අරවා 3D ගණේට නෙවෙයි 3D animation මේ ෆිල්ම්ස්. මම කියන්නේ අර වගේ වැඩක් කරන්න ඒ වගේ වැඩක් ඇත්තටම කරන්න පුළුවන්. අපිට තියෙනවා ප්‍රශ්න කීපයක් ඔතනදී. ඒකත් තමයි
දැන් ජුරාසික් පාක් ස්පිල්බර්ග් එහෙ හදපු ඉඳ අපිට ඕක ඕකේ. අපි එයා හදපු එකක් ඉඳ අපි බලනවා. අපි හැදුවොත් එහෙම මොකක් හරි දන්නේ නැති සතෙක් දාලා මෙහෙ ඕක පිළිගන්නේ නැහැ මේ කට්ටිය. එකක් එක ප්‍රශ්නයක්. ඕකට ආගිව් කරන්න නෝ මෙහෙම සත්තු කොහෙද ඉන්නේ? අපේ ඉතිහාසයවත් ඉඳලා නැහැ. අපිට මේක සංස්කෘතියේ ප්‍රශ්නයක්. මේක බලපානවා. මේ මිෂෝ තියෙනවා. එහෙම කෙස්සා. මම එකක් අර මම අර දාලෝක උපාධි බලද්දි මට ආපු එකක් තමයි. දැන් චත්‍ර කියන්නේ විෂුවල් ඉෆෙක්ට්ස් වල දැන් එක මගේ යාළුවා. ඒ කියන්නේ එයා ඔක කම්ප්ලීට්ම ස්ටඩි කරපු එකනේ. එනට එයා පවා පරිස්සම් වුණා ෆයිනල් බැටල්ස් වලදී මහලොකු VFX නොපෙන්නයින්ද. දැන් මට ඇත්තටම වුණා 300 වගේ සීන් එකක් මේකේ එන්ඩ් එකේ තිබ්බනම් ෆයිටින් සීන් එකේදී නිකන් සුපර් ස්ලෝ මෝෂන් එලා බ්ලඩ් ස්ප්‍රැඩ් එලා ඒ වගේ ටිකක් අමුතු එකක් උදන තිබ්බනම් ඒක මගේ අවශ්‍යතාවය. හැබැයි ඒක කරා නම් එතනදී චටර ලොකු කේස් එකක් එන්න තිබ්බා. කොහොමද මෙහෙම දේවල් වුනේ? එහෙම දේවල් ඔහොම කොහොමද ඒ කාලේ සිද්ධ වුනේ? 300 එකේ ප්‍රශ්නයක් නෑ. 300 එකේ ප්‍රශ්නයක් නෑ. අපි කරත් තමයි. මෙතන කරොත් ඒක ලොකු කේස් එකක්. ඒක නිසා දැන් අපිට සිද්ධ වෙනවා දැන් ප්ලොට් හදද්දි, කොන්සෙප්ට් හදද්දි දැන් වෙනස්ම කොන්සෙප්ට් නේ හදන්නේ ප්‍රසන්න නිතාන ගේලා, අසෝක හඳගම සර්ලා ඒ ඔක්කොමලා හදන්නේ වෙනස්ම දේවල්. ඒවා ඇත්තම ලස්සනයි. අපේ ලයිෆ් එක තනි කර කියන්නේ. ඒවා පව මිනිස්සු බලන්නේ නැත්තේ ගිහිල්ලා වැඩිපුර. animation පැත්තකින් තියන්න visual effects පැත්තකින් තියන්න එකක් හරි බලන්න ඉතින් ඒක ඒක බලරපු මිනිහත් සමාජලාට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ රිවිව් කරන කට්ටිය ලංකාවේ එයාට තේරුන්නේ නැත්නම් මේ ෆිල්ම් එක එයා කෙලින්ම දාන ලොකු ආටිකල් එකක් මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක වැඩන්නේ යන්නත් එපා එතකොට ඉතින් එහෙම ෆිල්ම්ස් රන් වෙන ටිකක් අමාරුයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක අර මුළු සොසයිටි එකේම ඒක ටිකක් අමාරුයි හැබැයි ඉතින් මේ අපි හදමු අපි අනිවාර්යෙන් try කරමු සෙට් එක. එන මගේ තියෙන පොඩි අයිඩියා එකක් කියන්නේ දැන් අපි අපේ ලංකාවේ තාම ගොඩක් ඔය visual effects පැත්ත films හැදිලා නැහැ අත්තම කිව්ව. හැබැයි හැදින තියෙනේවත් සමහර ඒවා ඇත්තට මට බලනකොට තේරෙනවා මේක හදලා කියලා. මේක VFX කරලා කියලා තේරෙනවා. ඒක නෙමෙයි වැඩි අර. මේක VFX කරලා නැහැ. කියන්නේ මයින්ඩ් එක අපේ ඔළුවේ හැදෙන්න ඕන. එතකොට බැලුවම ආ මේක මාරයි වගේ. අන්තිමට break down එකේදී ආ මේක මෙහෙම කරලා නේ කියන එක තමයි එන්න ඕන. ඉතින් මේ අපි හදමු. ඔව් දැන් ඒක නේද? හරියට හරි නේ දැන්. ලංකාවේ නම් ඇත්තටම identify කරගන්නේ ඒක දැක්කොත් තමයි. ඔව්. ඒ කියන්නේ VFX කරලා තියෙනා කියලා පේන්න ඕනේ. පේන්න ඕනේ. උදාහරණයක් විදියට මේ awarding ceremonies වල award ප්‍රදානය කරන්නේ VFX පේන ඒවට. මොකද ඉන්නේ judge panel එකට පේන්නේ තේ. VFX කරලා. judge panel එකට පේනුන් නැත්තම් මෙතන මොන හරි කරලා නැහැ කියලා awards වල යන්නේ. එහෙනම් ප්‍රශ්නය මෙහි තියෙනවා. ප්‍රශ්න මැද තමයි තින්නේ ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්න ඕනේ. හිතන්න ඒකත් ලොකු අත්දැකීමක් වෙනවා සහ මේ අර අපි ගත්තාම මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එක කියන තැනට පොඩ්ඩක් ලංකාව තාම යන්න තව කාලයක් යයිදෝ කියලත් අපිට හිතෙනවා. එහෙමද? ලංකාව ඇත්තටම එතන ඉඳලා වැඩ කරන්න පුළුවන් කට්ට ඉන්නවා. මෙහේ එයාලට අර ඉතුරු ටික තමයි හැදෙන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්න ඕනේ. මෙහි දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි කියලා එකක් තාම ලංකාවේ මුකුත් නැහනේ. ඔව්. එහෙම එකක් නැහැ අපිට මෙහෙම මේ වට විතරක් වේදම් කරනවා. එහෙම කියලා එකක් නැහැ. දැන් අපි ෆිල්ම් හිස්ටරි එක කතා කරොත් සමහරවිට ඉටලියන් අපි අහලා තියෙනවා ඉටලියන් නියෝරියලිසම් කියලා එකක් ඇති වුණාට පස්සේ ෆිල්ම් සම්පූර්ණයෙන් චේන්ජ් වුණා. මිනිස්සු කැමරා අරගෙන එළියට බැස්සා. ලෙස්ටර් ජේම්ස් පීරිස්ලා එහෙම ලේසර්ලා එළියට බැස්සේ ඔය වේව් එකත් එක්ක. ඊළඟට ෆ්‍රෙන්ච් නිව් වේව් කියන එකක් ඔතනින් ඩිෆයින් වුණා. ඔතනදී සිද්ධ වුණා හොලිවුඩ් වල ෆිල්ම් හදනවා වැඩි. හොලිවුඩ් වල ෆිල්ම් හදන එක මේ ඒ රටවල් වලට ගෙනියපුවම ඒ රටවල් වල තියෙන ෆිල්ම් ප්‍රමාණය හැදෙන එක අඩු වුණා. ඒකට හේතුව හොලිවුඩ් වල එක ෆිල්ම් එකක් හදන එකට කොස්ට් එකක් යනවා. ඒක කොපීස් හදලා රටවල් වල අතරේ බෙදලා දෙන්න යාළ රුපියල් 5ක් හරි අරගෙන බෙදලා දෙන්න පුළුවන්. මොකද ඒ කොස්ට් එක යාළ හම්බ කරලා ඉවරයි. ඒ හදන මේන් print එකේ. ඒතර අනිත් රටවල් වලට ඒක බලපාන්න ගත්තා. ඒ නිසා ඒ ගවර්න්මන්ට් ලින්ක් කරා අපි ගන්න අවුරුද්දකට ෆිල්ම්ස් 7යි රජයෙන් ස්පොන්සර් කරන්න ඕනේ තව ෆිල්ම් එකක් හදන්න. ඒකට ඒකටදී ඒකට හඬක් දාන්න පුළුවන් වුණා. හඬක් නගන්න පුළුවන් වුණා සොසයිටි වලට. අපිට තාම ඒක කරන්න බෑ මෙහෙ. ඒක නිසා අපිට මේ යන එකේ යන්න සිද්ධ වෙලා තියෙනවා. පුළුවන් කට්ටිය මේක උඩරිම හදාරලා එළියට ගිහිල්ලා වැඩ කරමු. ශාමින්ද මේ මට හිතුවා තව ප්‍රශ්නයක් අහන්න මේ ශාමින්ද කරපු පළවෙනි වැඩේ මොකද්ද? VFX. ෂෝට් ෆිල්ම් එකක් තමයි. පොඩි ඒ කියන්නේ මගේම ඒ කියන්නේ අයියාගේ පුතා පාවිච්චි කරලා මේ ඒකේ කොහොම පෞලයට එක්ස්පෙරිමන්ට් කරන්නේ. මල්ලිව. ඔව් මල්ලිව. ඒ ෆිල්ම් එකේ
අපි සාමාන්‍ය අපි සාමාන්‍ය වචනෙන් කිව්වොත් නාපු තැන් මොනවාද? ඒ කියන්නේ තනිකරම නෑමක් තමයි. තනිකරම මේ කියන්නේ අයිඩියා එකක් නෑ කරන්න ආසාවට. මේ කියන්නේ හොඳටම කට්ටක් කෑවේ පුතා. හේතුව දැන් මට ඕනේ මම මයිකට මම කරේ සීරෝ ග්‍රැවිටි කියලා. සීරෝ ග්‍රැවිටි කියලා වෙනම නිකන් අමුතු concept එකක් අදා මට අර මං කිව්වේ චිත්‍රන් දින දවස් කාලේ ඉඳලා නිකන් එක එක ඒවා තියෙනවා. මෙයා අර මෙයාගේ ඉමේජිනේෂන් එකක් පෙන්වන්න ඕනේ මට. මං ඒක ෂූට් කරන්න ගත්තේ මට ලයිට් තිබ්බ නැති නිසා පට්ට දවල්. ඒ කියන්නේ 12ට විතර ගත්තේ. මම බැලුවා මං හිතන්නේ ඒක අර පොඩි කෙනෙක්ව එළියේදීලා කී කරලා කරා. ආ රයිට්. මම මෙයා පොඩ්ඩක් බැලුවා ගිහිල්ලා ප්‍රොෆයිල් එකේ මොනවද කරපු වැඩ කියලා මට එතකොට මං හිතන මං ෂෝ රීල් එකත් බැලුවා YouTube එකේ. මේ දාලා තිබ්බ පොඩි අර නිකන් කාන්තාරයක වගේ. ඔව් කාන්තාරයක වගේ තමයි. යන්න අපිට ඉගෙන පොඩ්ඩක්. ඒ කියන්නේ ඒකෙදි මේ මේ දැන් මට ඕන ඉමේජ් එක හරි. දැන් කාන්තාරයේදී වැටෙන්න ඕනේ ඉමේ හරි ෂැඩෝ එක හරියටම ෆෝකස් වෙලා තිනවා බිමට. දැන් හවස් වරෝග් ගත්තොත් ෂැඩෝ එක ඇදෙනවනේ. දැන් අර අර හෙන්න අවුවේ නිසා එයා කියන්නේ සෑහෙන කට්ටක් ඇවා දාඩිය දාගන්නවා කලන්තේ දාන්නවා කිය. එනට පොඩි ග්‍රීන් ස්ක්‍රීන් එකක් මම හදාගත්තා. අර රෙදි මහන්න තියෙන මේ මේක ඔරිජිනල් ක්ලෝත් එකක් නෙමෙයි. මහන්න තියෙන රෙදි වලින් මහගෙන ඒක තමයි ස්ටෑන්ඩ් එකක් ගහලා තියාගත්තේ. ඕක කුලම් පාරට වැටෙනවා ආයෙ ගෙලින් කරනවා වැලි ගොඩක් උඩ ෂූට් කරේ. ඒ වැලි පවා හැබැයි මම ප්ලෑන් කරා. මොකද මම ෆයිනල් මෙයාව දාන්න තියෙන්නේ කාන්තාරයක හින්දා මම එයාට වැලි ෆෝග්‍රවුන්ඩ් එකක් දාගත්තා. ඒක නිසා මේ ඕක තමයි ඉතින් ඔයා අමතක වෙන්නේ. මේ කොයි කාලේ වගේද? ඒකත් මට අහන්න ඉතින්. ටික අවුරුදු 4-5කට කලින්. ආ ටික කලින්. කියන්නේ අර ඕනම දෙයක් නේද? පටන් ගන්න කලින් කියන්නේ අර හයිප් එකට එන්න කලින් ඉතින් අර මුල කට්ට තියෙනවා ඉතින් ඒ කට්ට කාලා තමයි එන්න ඕනේ තැන. නැත්තම් ඉතින් එකපාරටම නිකන් ටග් ගාලා ලංකාවෙ ඉන්න හොඳම VFX ආටිස්ට් කෙනෙක් වෙන්න බෑ ඉතින්. ඒ තැනට එන්න කටක් කන්න ඕන. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා චාමිනත් එක්ක. ඉතින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. හැබැයි යන්නේ පොඩි සින්දුවකින් තමයි බ්‍රේක් එකට යන්න බැලුවේ. නේද? ඔව්. කේම. Welcome to Youth Adbeat. Just after the break, we have been talking about VFX with Chamida Jayawardena, and he is very talented VFX supervisor here in Sri Lanka, and he has done so many programs and so many creative work. So it's also different art. අපි කතා කරන්නේ මේ වෙනස් වෙන කලාවත් එක්කම රැඳිලා ඉන්න චමින්ද එක්ක තමයි අපි කතා කරේ. මේ පිළිබඳව දැන් අපි ටෙක්නික්ස් ගැන කතා කරා, මේ රොටෝ පැත්තත් කතා කරා. මට හිතුණා මේ තවත් ට්‍රෙන්ඩ්ස් ඇති නේද, තවත් ටෙක්නික්ස් ඇති නේද, අපි ඒවත් කතා කරමුකෝ. අපිට විෂුවල් ඉෆෙක්ට්ස් වල ඊළඟට ප්‍රධාන වශයෙන්ම යූස් වෙන එකක් තමයි ට්‍රැකින් කියන එක. කියන්නේ 2D and 3D ට්‍රැකින්, ද්විමාන සහ ත්‍රිමාන ට්‍රැකින් කියන ටෙක්නොලොජිස් දෙකක් අපිට යූස් කරන්න වෙනවා. ඒකෙදි ඇත්තටම කරන්නේ අපි මොන හරි දෙයක් ට්‍රැක් කරනවා කියන්නේ අපි යම්කිසි ඉනැනිමේට් ඔබ්ජෙක්ට් එකකට අපි විධානයක් දෙනවා අපි පෙන්වන තැනත් එක්ක මූව් වෙන්න කියලා. එතකොට ඒක තමයි අපි තියෙන ටෙක්නිකල් ටර්ම් එක. එතකොට අපි ඒකට යූස් කරන ක්‍රම ශිල්ප ටිකක් තියෙනවා. අපි ෂූට් එකේදී අපිට කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. අපි දැකලා තියෙනවානේ ග්‍රීන් එකේදී ට්‍රැකින් මාකර්ස් කියලා දාලා තියෙනවා. ට්‍රැකින් මාකර් එකක් කියන්නේ වෙනම පැහැදිලිව පේන්න ඕන මොන හරි මාක් එකක්. මොන හරි මාක් එකක් පොඩි එජස් ටිකක් තියෙනවා. පොඩි ක්‍රොස් එකක් තමයි සාමාන්‍යයෙන් අපි අර පොඩි ක්‍රොස් ලෙවල් එකට තමයි අපි මාස්කින් ටේප් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නැත්තම් පේන්ට් වලින් අඳින්න පුළුවන්. අඳිනට වඩා අපි මේජර්ලි කරන්නේ මාස්කින් ටේප් එක කලවන එක. මේ මේ දාන ට්‍රැකින් පොයින්ට් එකේ මෙහෙම තිබ්බහම මෙතන තියෙන එජ් එක තියෙනවනේ. මෙන්න මේ මුල්ලට තමයි අපි ට්‍රැකින් ට්‍රැක් කරන්න ඕනේ අපේ පොයින්ට් එක අපි ඇඩ් කරන්න. එතකොට එයා ෂොට් එක මූව් වෙද්දි සොෆ්ට්වෙයාර් එක ඇතුලෙන් ඔටෝමැටික් මේ ට්‍රැක් වෙනවා. සමහර ලාට වේගෙන් යන ෂොට් නම් මේ ට්‍රැක් එක පයින්නවා. එතකොට අපිට සිද්ධ වෙනවා එතන ඉඳලා මැනුවල් ට්‍රැක් ගන්න. කියන්නේ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක මේ පොයින්ට් එක අපි අතින් තියදී කොහොම හරි මේ ට්‍රැක් එක කරන්න ඕනේ. ඒ ට්‍රැක් ඩේටා එකත් එක්ක තමයි කොම්පොසිට් කරන ආටිස්ට් අපි ෆුටේජ් එක සෙන්ඩ් කරන්නේ. එතකොට එයා තමයි ඒ ට්‍රැක් කරන, එයාට දැන් තියෙනවා මේ සපෝට් එකක්. එයා කරන්නේ දාන්න ඕන බ්ලැක් බැක් ප්ලේට්ස් ඔක්කොම අර මූව් වෙන නල් එකට, ඒ කියන්නේ මූව් වෙන අපි ආටිෆිෂියලි හදපු පොයින්ට් එකට ඇටච් කරනවා. එතකොට අපිත් එක්කම අර ෆුටේජ් එකත් රන් වෙනවා. ඕක 2D වල තියෙන බේසික් එක. 3D ට්‍රැකින් වලට යද්දී
ඒක ටිකක් සංකීර්ණයි. 3D track එකේ දැන් අර මුල් shot එකේදී කැමරක move වෙන්නේ නැහැ. Subject එක විතරයි move වෙන්නේ. දැන් කැමරකත් move වෙනවා. එතකොට 3D space එකක් හැදෙනවා මෙතන. එතකොට සිද්ධ වෙනවා බිමත් එක්ක අපිට 3D tracking points දාලා වැඩේ කරගන්න. එතකොට එතනදී 3D tracking විදියට වෙනම technology එකක් use වෙනවා. ඒක අරකට වඩා ටිකක් සංකීර්ණයි. අපිට එතනදී තියෙන benefit එක තමයි මම මේක perfectly track කරගත්තාම මට මගේ ඉස්සරහින් object තියන්නත් පුළුවන්. මට පිටිපස්සෙන් object තියන්නත් පුළුවන්. මට ඕන තරම් distance එක මගේ object එක place කරන්න පුළුවන්. ඒවා මගේ තියෙන camera movement එක අනුව හරියටම move වෙනවා. ඒකයි අපිට වෙන්න ඕනේ. අපි perspective එක recreate කරන එකයි කරන්නේ. එතනින් පස්සේ මේ camera එකේ දැන් අපි දන්නවා lens එක පාවිච්චි කරද්දී රවි අපි shoot කරද්දී අපි close අපි ඔයාට මම focus එක හැදුවොත් background එක out of focus යනවා. ඒකනේ සිද්ධ වෙන දේ. ඔව්. ඒක ඒ විදිහටම හදන්න පුළුවන් අපි perfectly track කරලා shot එක හරියට place කරගත්තාම. මට තියෙන virtual camera එකක් මම ඒක ඇතුලේ create කරලා ඒකේ තියෙන depth of field on කරනවා ඒකේ තියෙන aperture එක හදනවා. ඒතර හරියටම අර ඇත්ත තැනක තියෙන object වගේම මම ඔයාගේ focus එකේ නම් ඉන්නේ background automatic out of focus යනවා. එතකොට මට ඒක ඇතුලේ වැඩ කරන්නත් පුළුවන්. ඔව්. එතකොට ඒක ආටිස්ට් ගොඩක් දැනුවත්ව කරන්න ඕන වැඩක්. ගැලිනා ලොකු දැනුමක් ඕනේ අනිවාර්යයෙන් මේ දේවල් කරන්න. ඉතින් මට අහන්න හිතුණා දැන් කොහොමද දැන් ඔයත් එක්ක ඉන්නවනේ ටීම් එකක් මේ අයත් එක්ක වැඩ කරද්දී කොහොමද ගෙවෙන කාලය? ඒ වගේම ලේසිද නැත්නම් ලොකු ගයිඩන්ස් එකක් දෙන්න පස්සේ ඉන්න ඕනද? එහෙම ප්‍රශ්නක් තියෙනවා ලීඩර් කෙනෙක් වුණාමනේ. කතා කරමු අපි ඔයගේ ටීම් එක ගැන. ඒ ටීම් එකත් එක්ක මුලින් වැඩ කරද්දි කොහොමද අමාරුයි? අපි ටීම් එකේ ඉන්නේ මතක් කරමු අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් යාලා තරහේ අයියෝ අර ප්‍රෝග්‍රෑම් එකේදී අපි ඉන්නේ නැහැ. නම්වත් කිව්වේ නැහැ කියලා. මම ඉස්සෙල්ලා කියන්නම් දැන් මම දැනට ජොයින් වෙලා ඉන්න තැන ඉන්න කට්ටියව අපේ ලීඩර් තමයි සංජය ගුණවර්ධන අයියා. ඊළඟට ඒකේ අනිත් පැත්තේ තව ඩිවිෂන් එකක් තියෙනවා සයිබර් ඩිවිෂන්ස් කියලා. එතන ඉන්නවා අපේ ලලින්ද අයියා. මගෙත් එක්ක වැඩ කරනවා ඉෂාම් කියලා. ඉෂාම් එයා තමයි සිනමා 4D එක්ස්පර්ට් ඉදිරියට ඉන්නේ එතන. ඊළඟට සජිත් ඉන්නවා 3D රෙන්ඩරින් ආටිස්ට්. ඇත්තම ඔහොම ඩිෆයින් වෙලා තියෙන එකම තැන මං හිතන්නේ ලංකාව ඇතුලේ සජිත් ඇත්තම කරන්නේ රෙන්ඩරින් විතරයි. රියලිස්ටික් රෙන්ඩරින් මං දන්නේ ලංකාවේ එච්චර සුපර්බ්ලි රෙන්ඩර් ගන්න ආටිස්ට් කෙනෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ එතන ලංකාවේ සෑහෙන්න කියන්නේ ඔය විදිහට මං කියන්නේ අපි කැටගරයිස් කරගත්තොත් ජොබ් නේද ජොබ් ඔපෝර්චුනිටි වලට යන්න පුළුවන් මං හිතන්නේ ගොඩක් නේද රැකියාවන් රැකියාවන් කියන්නේ මේ රැකියාව වෙලඳ පොළ තියෙනවා කියන්නේ විරුද්ධ වෙලා තියෙනවා හැබැයි මේ අර අර අපි කලින් කතා කරා වගේ එක්කෙනාගේ හැමදේම කරගන්නේ නැතුව තමන් ස්පෙෂලායිස්ඩ් වෙලා තියෙන ඒරියා එකක් තියෙනවා නම් ඒ එක්කෙනාට ඒ වැඩේ බාර දුන්නා නම් මං හිතන්නේ සාර්ථකව නිර්මාණය නිම කරන්න පුළුවන් නේ අනිවාර්යෙන් මොකද එතකොට මේ මට තියෙන්නේ දැන් අතරම දැන් සජිත්ට තියෙන්නේ රෙන්ඩරින් නා එයා ඒ ගැන එක්ස්පර්ට් වෙලා ඉන්නේ මොකද එයා ඒ ගැන ස්ටඩි කරනවා එතකොට මට ඒ පාට් එක හිතන්න දෙයක් නැහැ මම මොඩල් කරනවා නම් මම කරන්නේ මොඩලින් එක ඒක අරයට දුන්නාම එයා ඒක රෙන්ඩරින් කරනවා ඊළඟට සුනෙත් දීප්ත ඒ ඉන්නවා අපි කොම්පොසිට් කරනවා එතන ඊළඟට මගේ එලි ඉන්න ටීම් එකේ ඉන්නවා දුලාච් ඉන්නවා කවිඳු ඉන්නවා ඊළඟට මිනොලි කියලා මං කියේ ඩිසයිනින් කරන ගර්ල් කෙනෙක් ඉන්නවා ඊළඟට මගේ අයියාගේ පුතා මම ආපහු ජොයින් කරගෙන ඉන්නවා අර ඇඩ් කරපු එක්කෙනාම එයා ගැනත් කියන්න ඕනේ එයා මේ දැන් දවස් දෙක තුනකට කලින් ෆිල්ම් කෝපරේෂන් එකේ දෙයා අවෝඩ් එකක් ගත්තා එයාගේ ෂෝට් ෆිල්ම් එකකට එයා මේ පාර ඒ ලෙවල් කරනවා ගෙදරම ෆිල්ම් තමයි නේද කියන්නේ පවුලේම කොහොම හරි අර රිසෝසස් ටික සපේ ගන්න මොකද ඒ ඌමනාවක් තියෙනවා දැන් එයා ඉන්නේ දඹුල්ලේ ඒ වුණාට එයා ස්ටඩි කරනවා සෑහෙන ඒව ගැන ඉතින් මම කරන්නේ මම පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් යවනවා මේ කරලෙවන්න ඇත්තටම බලද්දි මේ මෙහි ඉන්න කට්ටිය වගේ මෙතන ටැලන්ට් එක අදාගෙන ඉන්නවා පොඩ්ඩක් ඒක දැන් එක්සෑම් ඉවරනාට පස්සේ පොඩ්ඩක් පොලිෂ් කරලා ගන්න විතරයි තියෙන්නේ මට රයිට් අපි මේ පොඩි අලුත්ම ආරංචියක් දෙන්න හදන්නේ මේ මට මේ දැන් තමයි නිවුස් එක ආවේ අපි ප්ලෑන් කරන චර්ණ ටීවී තුලින් යූ ටාඩ් බී තුලින් ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් කරන්න ඉතින් ඔන්න ප්‍රෝග්‍රෑම් එක බලන අයට පුළුවන් තමන් කරලා තියෙන ෂෝට් ෆිල්ම් අපිට එවන්න අපේ පේජ් එකට එවන්න අපේ ප්‍රොඩියුසර්ට කතා කරලා අපිට චර්ණ ටීවීට කෝල් එකක් දීලා කොහොමද මේක වෙන්න ඕනේ කියන එක අපි තව ටිකක් ඉස්සරහට දැනුම් දෙන්න මොකද මේකේ ප්‍රොසීඩිය එක කියලා. ඉතින් ඔන්න අද තමා නිවස එක ආවේ ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් අපි කරන්න ප්ලෑන් කරන් ඉන්නවා යූත් ආඩ් බීට් තුලින් කරලා තියෙන වැඩ ඔක්කොම අපිට එවන්න අවෝඩ් එකක් ගන්න පුළුවන් නේද
අලුත් විදිය වෙනස් විදිය වැඩ තියෙනවා නම් අපිට එවන්න. ඉතින් තව ඉස්සරහට අපි කියන්න බලාපොරොත්තු වෙනවා මොනවාද වෙන්න ඕන දේවල්, කොයි විදියට ෂෝට් ෆිල්ම් එක අපිට එවන්න ඕන කියලා පොඩි පොඩි ඉඟියක් තමයි දැන් දුන්නේ. ඉතින් ඔන්න මේ फेसबुक पेज यूट्यूब बलान अपने कथा करेंट संबंधे विविध कला संबंधे दक्षेक नाम मे මෙතන තියෙන්නේ මේ පුටුව තියෙන ඔයාලටම තමයි. ඉතින් එන්න අපිත් එක කතා කරන්න. ලංකාවම දැනගන්න චරිතයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. චරණ ටීවී එකට උදව් කරන්න වෙස්ති. අනිවාර්යයෙන්ම දැන් ඔය අලුත්ම නිවුස් එක තමයි ෆිල්ම් ෆෙස්ටිවල් එක, ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එක. ඉතින් තව ඉස්සරහට අපි මේ පිළිබඳව විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේකට ඇප්ලයි කරන්න ඕන කියන එක. ඉතින් මේ ඔන්න පොඩි වෙනස් ඉදිරි වැඩක් පටන් ගන්න තමයි හදන්නේ. එක්ක නේද? චම්මිදගේ පැත්තට අපි ආපහු එනවා. චම්මිද දැන් ඔයා හිතනවද දැන් ඔයාට මේ ජාත්‍යන්තරයත් එක්ක තියෙන හැම නැත්තම් මේ අලුතෙන් එන ට්‍රෙන්ඩ්ස් ගැන ඔයාට ලොකු අවබෝධයක් ඔයා දිනෙන් දින ගන්නවා, මේවත් එක්ක තරඟ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා, කොහොමද ඒ පිළිබඳව තියෙන දැනුම? මම ඇත්තටම අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මම හොයනවා ඊළඟට මේන්ලි කරන්න තියෙන දේ තමයි, ඒ කියන්නේ මම සබ්ජෙක්ට් එක ඇතුළේ ඉන්නවා නම් ඒක මගේ රාජකාරියක් කරගන්න ඕනේ. ඒක මම ඉගෙන ගත්තේ නැත්නම් කවුරුත් මට දෙන්නේ නැහැ. ඒත් එක්ක ඇඩිෂනලි අපි ගන්න ඇකඩමික් නොලෙජ් එක ඒකට සපෝට් එකක් වෙනවා. දැන් මම දැන් මට ලොකු සපෝට් එකක් තමයි මගේ අදහස් ටික, ඒ කියන්නේ මට තියෙන අවබෝධය ක්ලියර් කරගන්න එක මම දැන් හදාරන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. එතකොට සේනස් බණ්ඩාර දිසානායක සර් තමයි මගේ මෙන්ටර්. ඊළඟට දිලන්ත රත්නායක කියලා ඉන්නවා. එතකොට මේ දෙන්නාට තමයි තැන්ක්ස් ගන්න ඕනේ මේ සිනමාව ගැන තියෙන මේ අලුතෙන් දෙන මේ අවබෝධයට. ඒකෙන් මම ගොඩක් තියෙන මගේ ඩවුට්ස් දැන් මම ගොඩක් ක්ලියර් කරගෙන ඉන්නවා. මේකට එන අලුත් කෙනත් කරන්න ඕනේ. දැන් Tamanට මේක මේකේ සර්වයිව් වෙන්න ඕන. Tamanට මේ වගේ වැඩක් පටන් ගන්න ඕන. ඒක ස්ටාර්ට් කරන්න තියෙන්නේ එයාටම තමයි. ඕවර්තන රිසෝර්සස් තියෙනවා. ටාගට් එකට යන්න ඕනේ. මගේ ටාගට් එකක් තියෙනවා නම් අහවල් කාලෙදී මම මේ මේ ටාගට් එකට යනවා කියලා මම මට තිබ්බා. ඇත්තටම ඇනිමේටර් කෙනෙක් වෙන්න සහ විෂුවල් ඉෆෙක්ට්ස් ආටිස්ට් කෙනෙක් වෙන්න ඔය නම අහගත්තේ මම පස්සේ. හැබැයි මට අවශ්‍යතාවය තිබ්බා මෙහෙම කෙනෙක් වෙන්න. පස්සේ තමයි මම දැනගත්තේ මෙයාට කියන නම තමයි මේ VFX ආටිස්ට් කියලා. ඒ කියන්නේ නමවත් කියන නමවත් දන්නේ නැතුව ඒ වෙනුවෙන් වැඩ කරා. ඒක කරන්නේ කොහොමද කියන එකයි අපි ස්ටඩි කරේ. ඒක නිසා තියෙන බෙනිෆිට් එක තමයි අලුත් ටීම් එකක් එක්ක වැඩ කරද්දී එයාලා හිර වෙන හැම තැනක්ම ඊට කලින් මම හිර කරගෙන තියෙනවා. ඒ නිසා මට එක්ස්පීරියන්ස් එක තියෙන නිසා මට ඉක්මනට එතනට තියෙන සොලියුෂන් එක දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ඇත්තට මම හිතන්නේ ලීඩින් කරන්න නම් දැනගෙන ඉන්න ඕන දේ. දේ. අනිවාර්යයෙන්ම නේද? තමන් කරන දේ ගැන හොඳ අදිෂ්ඨානයකින් උත්සාහයෙන් හිටියොත් අනිවාර්යයෙන් මේ තැනට යන්න පුළුවන් මොන බාධක ආවත්. ප්‍රියංගටත් මට කියන්න දෙන්නේ ඔය වලහ අතේ තියන් ඉන්න තුර නේද අතේ තියන් ඉන්න තුර මම තමන් කරන දේ ගැන මගේ දිහා බලබල ඉඳිත් ඔයාලට අදිස්ථාන උත්සාහ මුකුත් දෙන්නේ නැති වෙයි නේද තමන් කරන දේ ගැන අරයට කරලා ඉස්සරහට යන්න ඕනේ අපි චාමිදන්තට තව ටික කතා කරමු මේ මෝෂන් කැප්චර් ටෙක්නොලොජි ගැන මොකද මේ ලංකාවේ සහ වර්ල්ඩ් වයිඩ් දැන් පාවිච්චි කරන මම හිතන්නේ ගොඩක්ම පාවිච්චි කරන ටෙක්නොලොජි එක අපි ඊගෙන පොඩ්ඩක් කියමු. මෝෂන් කැප්චර් කියන්නේ අපි තියෙන මෝෂන් එකක් අපි ග්‍රහණය කරගන්නවා ආටිෆිෂල් ඔබ්ජෙක්ට් එකක් මූව් කරන්න අවශ්‍ය නිසා. දැන් මුල් කාලෙදී කරේ අපි හෑන්ඩ් ෆ්‍රේම් කියන්නේ කී ෆ්‍රේම් ඇනිමේෂන් කරේ. අපි අතින් තමයි ඇනිමේට් කරේ 3D ඔබ්ජෙක්ට්ස්. අපි සාමාන්‍ය ඉදිරියම කී ෆ්‍රේම් තියලා මූව් කරා කැරක්ටර්ස් හදලා. දැන් මෝෂන් කැප්චර් ටෙක්නොලොජි එක තියෙන නිසා අපිට පුළුවන් ඒ වෙනුවට අපි අර ඇනිමේෂන් කරන ටයිම් එක ඉතුරු කරගෙන මෝෂන් කැප්චර් රිග් එකක් කනෙක්ට් අන්දවලා එයාගේ මෝෂන් එක කෙලින්ම අපි 3D software එකට ගන්න. එතකොට මේක ඇත්තටම හොඳටම යූස් කරන්න ඉස්සෙල්ලම යූස් කරේ Lord of the Rings වල. අපි දන්නවනේ ඒ ෆිල්ම් එකේ තියෙන characters තමයි ඉස්සෙල්ලම ඒ විදිහට යූස් කරේ. මේකේ තියෙන advanced level එකට දැනට තියෙන advanced level එකේ වැඩ කරලා තින්නේ Avatar ෆිල්ම් එකේ. Avatar එකේදී Cameron වෙනම මෝෂන් කැප්චර් එක එයාට ඕන විදිහට තවත් ඩෙවලොප් කරා. ඒක එයා එතනින් අතර ගන්නද පර්ෆෝමන්ස් කැප්චර් කියන එක එයා ගත්තා. මුල් කාලෙදී ඇනිමේෂන් එක ඇඟට මෝෂන් එක ගත්තට මූණේ තියෙන ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඇස් පිල්ලම් ගන්න ඒවා මේ මසල්ස් ක්‍රියා වැඩ කරන ඒවා අපිට ගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ හරියට. දැන් කැමරන් විසින් ඩෙවලොප් කරලා තියෙන මේ පර්ෆෝමන්ස් කැප්චර් කියන එකේදී ඒක 100% ඒ විදිහටම කරන්න පුළුවන්ද? ලංකාවේ මේ තාක්ෂණේ තියනවද ගන්න? ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ අපි
තැන් කීපයක තමයි ඔය ටෙක්නොලොජියක අපිට පාවිච්චි කරන්න තියෙන්නේ තාම මේ තියෙන බඩු ටික තියෙන්නේ එතන. දැන් අපේ ෆිල්ම් එක ළඟ තියෙනවානේ. අපි 3D ෆිල්ම් එකක් කරනවා ගජමෑන් කියලා අපි ලංකාවේ එක සෙට් එකක් අපි කරලා තියෙන එක. ඒකෙදි මෝෂන් කැප්චර් පාවිච්චි කරලා තියෙනවා. මේක ටිකක් කොස්ට්ලි වැඩක්. කොස්ට් එකක් යනවා මේකට ඉක්විප්මන්ට් අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒකට හරියට ඒ ටෙක්නොලොජිය එක දන්න ආටිස්ට්ලා ඉන්න ඕනේ මේ කොම්පොසිට් පාර්ට් එකට යනකම්. ඒක තමයි වැඩි. රයිට්. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ශාමින්දත් එක්ක. හැබැයි අපිට ලැබෙන දින කාල වේලාව මදි. ඉතින් ඔන්න ශාමින්දර සමුදෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙනවා නේද? ඔව්. ඇත්තටම මේ ගොඩක් දේවල් අද දවසේදී ඉගෙන ගත්තා. නොදන්න දේවල් ගොඩක්. මම හිතන්නේ බලන් ඉන්න ඔයාලටත් හැකියාව ලැබුණා. VFX කියන්නේ මොනවද? Motion graphics, special effects නේද? මේ වගේ ගොඩක් terms, ගොඩක් වචනත් අපි අලුතෙන් ඉගෙන ගත්තා. සහ මේ දේවල් කොහොමද වෙන්නේ කියන එක චාමින්ද ඉතාමත් හොඳින් හරිම පැහැදිලිව ඒක කියලා දුනා. ඉතින් ඒ නිසා Youth Artbeat එකත් එක අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් සවස 5ට අපි චාමින්ද අපි තව ඉස්සරහ වැඩසටහනකට සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, කරලා bell icon එක click කරන්න, ඔගේ Facebook fan page එක තියෙනවා, ඒකට like එකක් දාන්න. සහ අපි අර කිව්ව වගේ film festival එකේ තියෙන පොඩි වෙන ටිකක්, ඉතින් ඒ ගැන විස්තර අපි තව ඉස්සරහට program වලින් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපි සමු ගන්නවා.